අපි බලමු මොකද මේ විපද ප්‍රකාශන යටතේ විපද ප්‍රකාශනයක ඝනායිතය කියලා කියන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම 10 ඉගෙන ගන්නවා විපද ප්‍රකාශනයක වර්ගායිතය. එතකොට අද පාඩම තමයි විපද ප්‍රකාශනයක ඝනායිතය. ඉතින් ඝනායිතය කියන්නේ ඔයාලට අලුත් වචනයක් නිසා මුලින්ම මම ඝනායිතය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්න. දැන් අපි ගත්තොත් තුනේ ඝනය. ඝනය කියන්නේ දර්ශකයේ තුන එනවා. එතකොට තුනේ ඝනය මට ප්‍රසාරණය කරන්න පුළුවන්. තුන ගුණ කිරීම. තුන ගුණ කිරීම. තුන. ඒ කියන්නේ තුනේව තුනක් එකිනෙක ගුණ කරන්න ඕන. එතකොට මෙතන අපි ඉගෙන ගන්න ද්විපද ප්‍රකාශන. ද්විපද ප්‍රකාශන කියන්නේ පද දෙකක් තියෙන ප්‍රකාශන. දැන් ගත්තොත් x කියන්නේ එක පදයක්. ඊළඟට y කියන්නේ තව පදයක්. එතකොට මේ දෙන්න ප්‍රකාශනයක් වෙන්න අපි එකතු කිරීමේ ලකුණක් දානවා. දැන් බලන්න මේ තියෙන්නේ විපද ප්‍රකාශනයක්. එතකොට විපද ප්‍රකාශනයක ඝනායිතය කියන්නේ මේ වගේ ප්‍රකාශනයක තුන්වෙනි බලය. ඉතින් මේ වගේ ප්‍රකාශනයක තුන්වෙනි බලය අපිට ප්‍රසාරණය කරන්න පුළුවන්. මේ තියෙන්නේ x + y ඒවා තුනක්. ඉතින් මට ලියන්න පුළුවන් තුනේ ඝනායිතය තුන ගුණ කිරීම තුන ගුණ කිරීම තුන නම් x + y ගේ ඝනායිතය ලියන්න පුළුවන් x + y එයා ගුණ කරන්න ඕන x + y ගෙන් ආයමත් ගුණ කරන්න ඕන x + y ගෙන් දැන් බලන්න අපි මේ විපද ප්‍රකාශනයක ඝනායිතය ලියාගෙන ඉවරයි. අපි දැන් මේක පොඩ්ඩක් සරල කරන්න පුළුවන්ද කියලා බලමු සුළු කරන්න. සුළු කරන විදිය තමයි මේ ඔයාලට දීලා තියෙන්නේ. බලන්න x + y ගේ ඝනායිතය ලියලා තියෙනවා x + y ගුණ කිරීම. මේ x + y තමයි මෙතන තියෙන්නේ. ඔබලන්ට පේනවා මේ තියෙන්නේ x + y ගුණ කිරීම x + y කියන්නේ මෙතන x + y ඒව දෙකක්. එහෙනම් මෙයා මට කියන්න පුළුවන් x + y ගේ වර්ගායිතය කියලා. එතකොට x + y ගේ දෙවෙනි බලයේ වර්ගායිතය එයාගේ දර්ශකයේ දෙකයි. එතකොට ඒක තමයි මේ සුළු කිරීමක් විදියට මෙතන දාලා තියෙන්නේ x + y ගේ ඝනායිතය සමාන වෙනවා. මේ තියෙන x + y ආයමත් ගුණ කරන්න ඕන x + y ගේ වර්ගායිතය. දැන් අපි මේ ප්‍රකාශනයේ සුළු කරමු. ඔයාලා දන්නවා 9 පන්තියේදී උගන්වනවා කොහොමද සුළු කරන්නේ කියලා. මුලින්ම මෙන්න මේ පළවෙනි එක්කෙනා ගන්නවා. මෙතන පළවෙනි එක්කෙනා x නේ. එයා ගුණ කරන්න ඕන ඊළඟ ප්‍රකාශනයේ තියෙන අනිත් පද සියල්ලකින්ම. එතකොට මුලින්ම x ගුණ කරනවා x වර්ගයෙන්. එතකොට x වල තුන්වෙනි බලය. මෙතන x ඒවා දෙකයි මෙතන x ඒව එකයි. ඒ කියන්නේ x වල තුන්වෙනි බලය. ඊළඟට x ගුණ කරනවා 2 xy ගෙන්. එතකොට 2 කියන එකේනා හිම්මමයි. x ඒවා දෙකක් ගුණ වුණාම x වර්ගය y. ඊළඟට x ගුණ කරනවා y වර්ගයෙන්. එතකොට xy වර්ගය. ඊළඟට y ගුණ කරනවා x වර්ගයෙන්. එතකොට x වර්ග y. ඊළඟට y ගුණ කරනවා නැවත 2 xy ගෙන්. 2 x වර්ග xy වර්ග. ඊළඟට y ගුණ කරනවා y ගේ වර්ගයෙන්. ඒ කියන්නේ y ගේ ඝනය. ඉතින් ওই විදිහට තමයි එන්නේ. ඊළඟට අපි සජාතීය පද සුළු කරමු. මෙතන සජාතීය වෙන්නේ x වර්ග y පද. මෙන්න මේව සජාතීයයි. එතකොට x 2 x වර්ග y ට x වර්ග y එකතු කරාම 3 x වර්ග y. මෙතන x y වර්ගට
දෙකයි එක්ස් වයි වර්ගයක තුනම මේ දෙන සජාතීයයි තුනයි එක්ස් වයි වර්ග දෙන වයි ගණය කෙරෙනවා. ඉතින් මේ වගේ එකක් ප්‍රසාරණය කරාම මේක තමයි අන්තිම උත්තරේ. අපි බලමු මේක අපිට ලබා ගන්න කෙටි ක්‍රමයක් තියෙනවද කියලා. බලන්න මේ කෙටි ක්‍රමයේ තමයි දීලා තියෙන්නේ x ධන y ගේ ඝන ආයතය සමාන වෙනවා x ඝනය. x ඝනය කියන්නේ මෙන්න මේකේ මුල් පදයේ ඝනය. ඊළඟට අන්තිමටත් ඇවිත් තියෙනවා y ඝනයක්. අන්තිමට y ඝනයක් ඇවිත් තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි පදයේත් ඝනය ඇවිල්ලා. ඊළඟට මැදට තියෙනවා 3න් ගුණ වෙච්ච පද දෙකක්. මෙතනත් 3 මෙතනත් 3. මොකද බලන්න කොහොමද ගුණ වෙලා තියෙන්නේ. පළමු පදේ වර්ග වෙලා ඊළඟ එකේනා ගුණ කරන්න. එතකොට පළමු පදේ වර්ග කරාම x වර්ග y. එතකොට එයා x වර්ග y කියලා ලියනවා. ඊළඟ පදේ වර්ගය ගන්න දෙවෙනි පදේ වර්ගය ගුණ කරන්න පළමු පදයෙන්. එතකොට y වර්ග x කියලා ඇවිත් තියෙනවා. ඉතින් අපි මේ ගණන් හදලා බලමු. උගලන්ට මෙහෙම කියලා දුන්නට මේක තේරෙන්නේ නැහැ. බලමු අපි m ධන n ගේ ඝන ආයතය කොහොමද ප්‍රසාරණය කරන්නේ කියලා. ඉතින් මට ලියන්න පුළුවන් අර කලින් පැටර්න් එකටම තමයි ලියන්නේ. මෙතන පද දෙකක් තියෙනවා කියලා දරුවෝ මුලින්ම තේරුම් ගන්න ඕනේ. එක පදයක් තමයි m, අනිත් පදය තමයි n. ඉතින් පද දෙකක් තියෙනකොට මුලින්ම අපි ලියන්නේ පළමු පදේ ඝනය. m ගේ ඝනය m ඝනය. ඊළඟට ධන ධන මෙහෙමනේ තියෙන්නේ නේද. පද හතරක් තියෙන්න ඕන කොහොම හරි. එතකොට මේ මේවට පද හතරක් එන්න ඕන. අන්තිම පදෙත් අපිට ලියා ගන්න පුළුවන්. අන්තිම පදේ මොකද්ද? දෙවන පදේ ඝනය. දෙවන පදේ මෙතන එන්නේ. එතකොට n ගේ ඝනය n ඝනය. එතකොට ඒක නම් හැම දරුවටම තේරෙන්න ඕන. පළමු පදයේ ඝනය ගත්තා, දෙවෙනි පදයේ ඝනය ගත්තා. ඊළඟට මේ මැදට හිස් තැන් වලට එන්නේ මොනවද? මැද හිස් තැන් වලට එනකොට ඔයාලට පේන මැටි තුනෙන් ගුණ වෙච්ච පද දෙකක් තමයි තියෙන්නේ. ඉතින් මං තුනයි තුනයි කියලා ලිව්වා. ඊළඟට පළමු පදයේ වර්ගය m ගේ වර්ගය m වර්ගය. එයා ගුණ කරන්න දෙවෙනි පදයේ n ගේ. ඉතින් මම ලිව්වා 3i m වර්ගයෙන්. ඊළඟට 3යි. දැන් පළමු පදේ වර්ග කරා. ඊළඟට අපි දෙවෙනි පදේ වර්ග කරමු. මෙතන දෙවෙනි පදේ වෙන්නේ n. එහෙනම් n ගේ වර්ගය n වර්ගය. එයා ගුණ කරන්න ඕනේ m ගෙන්. එතකොට m ගුණ කරනවා n වර්ගයෙන්. පළවෙනි සැරේ ගුණ කරන්නේ පළමු එක්කෙනා. පළමු සැරේ වර්ග කරන්නේ පළවෙනි එක්කෙනා. දෙවෙනි සැරේ වර්ග කරන්නේ දෙවෙනි එක්කෙනා. එතකොට මෙතන වර්ග කරේ m වර්ගය. එයා ගුණ කරන්න ඕනේ ඊළඟ පදේ. ඊළඟ සැරේ වර්ග කරන්නේ දෙවෙනි පදේ. එයා ගුණ කරන්න ඕනේ පළවෙනි පදේ. ඉතින් හරිම සරලයි. මෙච්චරයි උත්තරේ. අපි තව උදාහරණයක් කරලා පෙන්නමු. මෙතනක් තියෙනවා පද දෙකක්. මුලින්ම පද දෙකක් තියෙනවා කියලා තේරුම් ගන්න. එක පදයක් තමයි m, අනිත් පදය තමයි 2. දැන් අපි මේ පද දෙක වෙන වෙනම හඳුනගෙන ඉවරයි. දැන් අපි ඝන ආයතය ලියන්න පුළුවන්. පළමු පදයේ ඝනය, මෙතන පළමු පදයේ වෙන්නේ m. එහෙනම් m ගේ ඝනය m ඝනය. ඊළඟට දෙවෙනි පදයේ ඝනය, දෙවෙනි පදයේ වෙන්නේ 2. දෙකේ ඝනය මම ලියනවා ධන 2 ඝනය. ඊළඟ පියවරේදී මේක සලු කරන්න. ඊළඟට මැදට එන්නේ ධන ලකුණු. දැන් තුනෙන් ගුණ කරන්න ඕන දෙන්නම. මුලින්ම පළමු පදයේ වර්ගය. එතකොට මෙතන පළමු පදයේ m නේ. m ගේ වර්ගය m වර්ගය. m වර්ගය ආයි ගුණ කරන්න ඕන දෙවෙනි පදයෙන්. ඒ කියන්නේ දෙකෙන්. ඉතින් මම ලියනවා m වර්ගය. මේ එන උත්තරේ ආයි ගුණ කරන්න ඕන දෙකෙන්.
ඊළඟට දැන් පළමු පදය වර්ග කරා. ඊළඟට වර්ග කරන්නේ දෙවෙනි පදය. දෙවෙනි පදය දෙකයි. එතකොට දෙකේ වර්ගය ගුණ කරන්න ඕන ඊළඟ පදයෙන්. m කියන්නේ m ගෙන්. හරි. අපි දැන් ප්‍රකාශනය ලියාගෙන ඉවරයි. අපි දැන් මේක පොඩ්ඩක් සුළු කරමු. කොහොමද සුළු කරන්නේ? ඔයගලන්ට පේනවා මේ දෙක දෙකේ ඝනය දෙකේ වර්ගය. එහෙනම් තියෙන හින්දා මේක සුළු කරන තරමට හොඳයි. ඉතින් අපිට ලියන්න පුළුවන් m ඝනය. එයා සුළු කරන්න බෑනේ. මෙන්න මේ සංඛ්‍යාත්මක අගයන් දෙකක් තියෙනවා. මෙතනත් ගණිත කර්මයේ ගුණිතයක්. ඉතින් ඔයගල දැනගන්න ඕනේ එහෙම ලකුණක් නැත්තම් එතනින් කියන්නේ ගුණිතයක් කියලා. දැන් අපි ගුණ කරමු 2 වරක් 2 6යි. මට ලියන්න පුළුවන් 6යි m වර්ගය. මෙතනත් 2 වර්ගය. එතකොට 2 වර්ගය කියන එක දරුව දන්නවා. 2 වර්ගය කියන්නේ 2 ගුණ කිරීම 2. එතකොට 2 වර්ගය 2 වරක් 2 4යි. ඒන උත්තරය ආයි 3ෙන් ගුණ කරන්න. 4 වරක් 3 12යි m. ධන 2 ඝනය. ඉතින් 2 ඝනය කියන්නේ 2 ගුණ කරන්න ඕනේ 3 සැරයක්. ඝනය කියන්නේ යගේ 3 වෙනි බලය. එතකොට 2 වරක් 2 4යි. 4 වරක් 2 8යි. එහෙනම් මට උත්තරේ එනවා. මේක තමයි අන්තිම උත්තරේ. m ඝනය ධන 6යි m වර්ග ධන 12යි m ධන 8. ඉතින් ඔයගලන්ට තේරෙන්න ඕනේ මේ මහ ලොකු අමාරුවක් නැහැ. මේ ගණන් ඉගෙන ගනිද්දී පැටර්න් එකක් තියෙනවා. ඒ රටාව තේරුම් ගත්තොත් අපිට පුළුවන් මේ වගේ ඕන ගණක ඝනායිතය හදන්න. ඉතින් මම හිතනවා ඔයාලා මේ ගණන් දෙක තනියෙන් හදයි කියලා. කොහොමද මේ ඝනායිතය ප්‍රසාරණය කරන්නේ? මුලින්ම අපි ආයමත් කියලා දෙමු. මුලින්ම පදයේ ඝනය ගන්න. මෙතන පද දෙකක් තියෙනවා කියලා දරුවන්ට මුලින්ම තේරෙන්න ඕනේ. එක පදයක් m, අනිත් පදේ n. එතකොට පළමු පදයේ ඝනය m ඝනය, අන්තිමට එන්නේ දෙවෙනි පදයේ ඝනය, ඒ කියන්නේ n ඝනය. මැදට තියෙන ධන ලකුණු දෙකක් මේ විදියට ධන ලකුණු. එතකොට මුල්ම පදේ වර්ග කරන්න m වර්ගය. එයා ගුණ කරන්නේ ඊළඟ පදයෙන්. ඒන උත්තරය ආයි 3ෙන් ගුණ කරන්න. එතකොට 3යි m වර්ග n. ඊළඟට දැන් පළමු පදේ වර්ග කළා. ඊළඟට දෙවෙනි පදේ වර්ග කරන්න n වර්ගය. එයා ගුණ කරන්න m ගින්. එතකොට ආයමත් ගුණ කරන්න 3ෙන්. ඉතින් 3යි m n වර්ග. ඉතින් මේ මෙතනත් ඒකයි කරේ. මෙතන 2 වර්ගය තියෙනකොට චුට්ටක් ඒවා සුළු කළා, සරල කළා උත්තරේ ගන්න. ඉතින් ඔයාලට මේ ගණන් දෙක තනියෙන් හදන්න පුළුවන්. මම මෙන්න මේ ගාන පොඩ්ඩක් හදන විදිය ඔයගලන්ට කියලා දෙන්නම්. මෙතනත් පද දෙකක් තියෙනවා. මෙතන පද දෙක අපිට පුළුවන් ලියාගන්න කොහොමද ඝනායිතයක් විදියට. මම ලියනවා 2x ගේ. මෙතන පද දෙක වෙන්නේ 2x, අනිත් එක්කෙනා 3y. එහෙනම් 2x ගේම ඝනය. ඉතින් චූටි වරහණක් දාගමු. නැත්තම් වරහණක් නොදැම්මොත් කියන්නේ x විතරයි ඝනේ කියලා කියන්නේ. එහෙම නෙවෙයි, මේ මුළු මෙතන ප්‍රකාශනයක් තියෙන. එතකොට ප්‍රකාශනයේටම වරහණක් දාගන්න. ඊළඟට මේ වගේ ධන ලකුණු දෙකක් තියෙනවා. ඊළඟට අන්තිම එක්කෙනා. අන්තිම එක්කෙනා 3y ගේ ඝනය. ඉතින් 3y ම ඝනය ගන්න ඕනෙ හින්දා මේ විදියට මම පොඩි වරහණක් දාගන්නවා. ඊළඟට මැදට එන්නේ 3ෙන් ගුණ වෙච්ච සංඛ්‍යා දෙකක්. මොකක්ද දැන් කොහොමද හොයන්නේ? පළමු පදයේ වර්ග කරන්න. මෙතන පළමු පදයේ 2x. එතකොට 2x ගේ වර්ගය කියන්නේ 2x ගේ වර්ගය. ඊට පස්සේ කියලා දෙන්නම්. එහෙනම් මෙයා ලියනවා 2x ගේ වර්ගය. 2x ගේම වර්ගය. එහෙනම් මෙතන වරහණක් දාගන්න. ගුණ කරන්න ඕනේ 3y ගෙන්. ඊළඟට දැන් පළමු පදේ වර්ග කරලා ඉවරයි. ඊළඟට දෙවෙනි පදේ වර්ග කරමු. දෙවෙනි පදේ ඉන්නේ 3y. එහෙනම් මම ලියනවා 3y ගේ වර්ගය.
එයා ගුණ කරන්න ඕන ඊළඟ පදයෙන් 2යි x ගේ. දැන් අපි ලියාගෙන ඉවරයි. අපි දැන් මේවා සරල කරන්න පුළුවන් ද කියලා බලමු. බලන්න මේ 2x ගණය මට ලියන්න පුළුවන් 2x ගණය කියන එකේ නම් 2x ගුණ කිරීම 2x ආයමන් ගුණ කරන්න ඕන 2x කින්. එතකොට ගණය කියන එකේ තේරුම එයා 3 සැරයක් ගුණ කරන්න ඕන. මෙතන 3 බලයෙන් එහෙනම් 3 සැරයක් ගුණ කරන්න. දැන් මේක දැන් ගුණ කරමු බලන්න. ඉස්සල පූර්ණ සංඛ්‍යා ගුණ කරන්න. මෙතන 2යි 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 ඉස්සල ගුණ කරන්න. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. එහෙනම් මම ඉස්සලම ලියනවා 8යි කියලා. දැන් ඊළඟට ගුණ කරමු වීජීය සංකේත x x x. එතකොට x ඒවා 3ක් ගුණ වුණාම x වල 3 වෙනි බලය, ඒ කියන්නේ x වල ගණය. දැන් අපි 2x ගේ ගණය හොයාගෙන ඉවරයි. ඉතින් මේ විදිහට තමයි සුළු කරන්න වෙන්නේ. මේක මනෝමෙන් ගන්න පුළුවන් ටිකක් පුරුදු වුණාම. එහෙම නැත්තම් පැහැදිලි වෙන්න තමයි මම මේ විදිහට කියලා දුන්නේ. 8x ගණය ධන මෙතනත් සුළු කරමු. මෙතන ඔයගලන්ට තේරෙන්න ඕන මේක මුලින්ම 2x ගේ වර්ගය. ඉතින් 2x වර්ගය කියන්නේ මොකද්ද? 2x ඒවා 2ක්. 2x වර්ගය කියන්නේ 2x ඒවා 2ක්. එයා ගුණ කරන්න ඕන 3නුයි නැවත 3නුයි. ඉතින් අපි ඉස්සෙල්ලම 2x වර්ගය අගේ හොයමු. 2x වර්ගය කියන්නේ කීයද කියලා බලමු. මුලින්ම අපි 2 ඒවා 2ක් ගුණ කරමු. දෙවරක් 2 4යි. එතකොට මම ලියනවා 4යි. ඊළඟට x පද දෙකක් ගුණ වුණාම x වල වර්ගය, කියන්නේ x වල දෙවෙනි බලය. එතකොට 2x වර්ගයට උත්තරේ එන්නේ 4x වර්ගය. ඒන උත්තරේ නැවත ගුණ කරන්න ඕන 3නුයි 3නුයි. එතකොට 4x වර්ගයේ නැවත මේක මේ කටුවට ලියන්නේ 4x වර්ගයේ ගුණ කරන්න ඕන 3 වරක් 3 9යි. දැන් පුළුවන් මේකට උත්තරේ ගන්න 4යි 9යි නැවත ගුණ කරන්න. 9 වරක් 4 36යි. එහෙනම් අපිට උත්තරේ එනවා 36යි x වර්ගය. 36යි x වර්ග. මෙතන ඉන්න y නුත් ලියන්න. දැන් දරුවෙකුට මේක මෙහෙමම ඕනේ නැහැ. ළමයාට මේක මනෝමින් ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. මෙතන පේනවා නම් 2 වර්ගය කියලා. 2 වර්ගය 4යි. 4 වරක් 3 12යි. 12 වරක් 3 36යි. ඉතින් මේ විදිහට මනෝමෙන් ගන්නත් පුළුවන්. ඊළඟට x ගේ වර්ගයේ x වර්ගයේ y. අපි ඊළඟ එක පොඩ්ඩක් මනෝමෙන් ගන්න බලමු මේ විදිහට. මෙතන බලන්න 3 වර්ගයේ මේ වර්ගයේ කියන 2 කියන එක කිනා 3ටත් අයිති y ටත් අයිති. එතකොට 3 වර්ගයේ දරුවෝ දන්නවා 3 වර්ගයේ 3 වරක් 3 9යි. 9 ගුණ කරන 3 9 වරක් 3 27යි. 27 නැවත ගුණ කරන්න 2කින්. ඒ කියන්නේ 54යි. එහෙනම් මට ලියන්න පුළුවන් පනස් හතරයි. දැන් ඊළඟට ඉන්න කවුද? වයිගේ වර්ගය. වයිගේ වර්ගය වයි වර්ගය. වයි වර්ගය ගුණ කරන්න එක්ස්කින්. මල් ලියනවා වයි වර්ගය එක්ස් කියලා. ඒ වෙන පැටලුනාට ප්‍රශ්නයක් නෑ. එක්ස් වයි වර්ගයද ගුණිතයක්නේ. ඊළඟට අන්තිම එක්කෙනා 3යි වයිගේ ගණය. ඉතින් 3යි වයිගේ ගණයත් මට මේ විදිහට ලියන්න පුළුවන්. කොහොමද? 3y ගේ ගණය කියන්නේ මොකද්ද? 3y ගුණ කරන්න ඕන 3y ගෙන්. ඒන උත්තරේ නැවත ගුණ කරන්න ඕන 3y ගෙන්. ඒ කියන්නේ 3y ඒවා 3ක් එකිනෙක ගුණ කරන්න කියලා කියන්නේ. මේ වගේම ගුණ කරද්දී මුලින්ම සංඛ්‍යාත්මක අගයන් වෙනම ගුණ කරමු. වීජීය සංකේත වෙනම ගුණ කරමු. බලන්න 3 වරක් 3 9යි. 9 වරක් 3 27යි. එහෙනම් මට ලියන්න පුළුවන් 27යි කියලා ඉස්සෙල්ලම. ඊළඟට වීජීය සංකේත වෙනම ගුණ කරමු. y
y y y ඒවා තුනක් ගුණ කරාම y ගේ ඝනය ඉතින් අපිට උත්තරේ එනවා මේක තමයි අන්තිම උත්තරේ ඔයගලන්ට තේරෙනවා මේවා තවදුරටත් සුළු කරන්න බෑ මොකද මේවා සජාතීය පද නෙවෙයි එතකොට ඔයාලට පුළුවන් මේ ඉතිරි ගණන් දෙක ගෙදරදී උත්සාහ කරන්න මොකද මේ ගණන් වලට මෙහෙම අහන් හිටියට වැඩක් නෑ අනිවාර්යයෙන්ම ඔයාලා තනියෙන් හදන්න ඕනේ එතකොට තමයි Tamanට ප්‍රැක්ටිස් එක එන්නේ අපි බලමු ඊළඟ ගණන x ධන 3 ගණය යන්න ප්‍රසාරණය කර x සමානයි 2 වෙනකොට එක පිළිතුරක් සඳහා සත්‍යාපනය කරන්නලු x සමානයි 4 සඳහා සත්‍යාපනය කරන්නලු මම x සමානයි 2 සඳහා සත්‍යාපනය කරන විදිය පෙන්වන්නම් මෙතන x ධන 3 යන්න ප්‍රසාරණය කර එහෙනම් ඔයාලා මුලින්ම x ධන 3 කියන එකේ නා ප්‍රසාරණය කරලා ලියන්න ඕන එතකොට x ධන 3 ගණය දරුව දන්නවා x ධන 3 ගණය මනෝමින් ගන්න පුළුවන් දැන් මෙතන පද දෙකක් තියෙනවා එක්කෙනෙක් x අනිත් එක්කෙනා 3 පළමු පදයේ ගණය ඒ කියන්නේ x ගණය ඊළඟට එනවා ධන ලකුණ 3යි 3න් ගුණ කරනවා පළමු පදේ වර්ග කරන්න x ගේ වර්ගය x වර්ගය නැවත ගුණ කරන්න 3න් x වර්ගය ආයමත් ගුණ කරනවා 3න් ධන දැන් ඊළඟට පළමු පදයේ වර්ග කරා දැන් ඊළඟ පදයේ වර්ග කරමු දෙවෙනි පදය 3 වර්ගය ගුණ කරන්න ඕන 3 වර්ගයේ ගුණ කරන්න ඕන x කින් ඒන උත්තරේ නැවත ගුණ කරන්න ඕන 3න් ඉතින් මම ලියනවා 3 ගුණ කිරීම මුලින්ම 3 වර්ගය එතකොට 3 වර්ගය එයා නැවත ගුණ කරන්න ඕන x කින් එතකොට ඉස්සෙල්ලාම පළමු පදේ වර්ග කරලා 3න් ගුණ කරා දෙවෙනි පදේ ඊළඟට දෙවෙනි පදේ වර්ග කරලා පළමු පදයෙන් ගුණ කරන්න ඒන උත්තරේ ආයමත් 3න් ගුණ කරන්න ඒක තමයි කරලා තියෙන්නේ ඊළඟට අන්තිමට එන්නේ අවසාන පදයේ ගණය එතකොට 3 ගණය දැන් අපි මේක ප්‍රසාරණය කරලා ඉවරයි අපිට කියනවා x සමානයි 2 සඳහා පිළිතුර සත්‍යාපනය කරන්න. ඉතින් x සමානයි 2 සඳහා සත්‍යාපනය කරනවා කියන්නේ මෙතන x වෙනුවට 2 කියන එකේ නා ආදේශ කරන්න. මට ලියන්න පුළුවන් x වෙනුවට 2 දැම්මොත් 2 ධන මෙතන 3 හැමමයි 3 නියතයක් නේ 2 ධන 3 ගණය කියලා. මෙතනත් x වෙනුවට 3 ආදේශ කරන්න 2 ආදේශ කරන්න අපි x වෙනුවට 2 නේ 2 3 වෙනි බලය ධන 3 ගුණ කිරීම මෙතන ගණිත කර්මයේ ගුණිතයක් මෙතන ගුණිතයක් x වෙනුවට 2 ආදේශ කරන්න එහෙනම් 2 වර්ගය ගුණ කිරීම 3 හැමමයි ධන මෙතන 3යි 3 දෙවෙනි බලේ ඉතින් මට ඕන නම් 3 තුන්වෙනි බලේ කියලා ලියන්නත් පුළුවන් අපි ලියමු 3 වාරයේ තියෙන විදිහටම ලියමුකෝ ගුණ කිරීම x වෙනුවට ආදේශ කරනවා 2 ධන 3 ගණය දැන් දරුවන්ට කරන්න තියෙන්නේ මේ පැත්ත සුළු කරලා බලන්න මේ පැත්ත වම් පැත්තත් සුළු කරන්න දකුණු පැත්තත් සුළු කරන්න එන උත්තර දෙක සමානද බලන්න එහෙනම් අපිට පිළිතුර x සමානයි 2 සඳහා සත්‍ය වෙනවා මම මේ පැත්ත සුළු කරන විදිහ ඉතින් දන්නවනේ ඉස්සෙල්ලම 3යි 2යි එකතු කරන්න 5යි 5ේ ඝනය එතකොට මේ පැත්තත් සුළු කරලා බලන්න කීයද කියලා මේ පැත්තෙන්නේ 2ේ ඝනය මේ කොන්න මේ විදිහට සරල කරමු 2 ගණය ධන මෙතන දැන් ගුණ කරන්න තියෙන 2 වර්ගය කියන්නේ 2 වරක් 2 4යි 4 වරක්
මේක අපි දෙකේ ගණයේ ප්‍රසාරණය කරලා ලියමු. දෙකේ ගණයේ කියන්නේ දෙකේවා තුනක් ගුණ කරන්න ඕන. දරුවෝ දන්නවා දෙකේවා තුනක් ගුණ කරාම දෙවරක් දෙක හතරයි. හතර වරක් දෙක අටයි. එතකොට දෙකේ ගණයේ කියන්නේ දෙකේවා තුනක් ගුණ කරන්න. එහෙනම් මම අටයි කියලා එක සැරේම ලියනවා. මෙතන දෙකේ වර්ගයේ කියන්නේ දෙවරක් දෙක හතරයි. ඒන උත්තරේ තුනෙන් ගුණ කරන්න හතර වරක් තුන දොළහයි. දොළහ නැවත ගුණ කරන්න තුනෙන් දොළොස් වරක් තුන 36යි. මෙතන තුනේ වර්ගයේ කියන්නේ තුන ගුණ කිරීම තුන. එතකොට තුන් වරක් තුන 9යි. 9 ගුණ කරන්න 9 වරක් දෙක 18යි. 18 ගුණ කරන්න තුනෙන්. ඒන උත්තරයට නැවත එකතු කරන්න තුනේ ගණයේ. තුනේ ගණයේ කියන්නේ තුන ගුණ කරන්න ඕන තුන් සැරයක්. අපි ගුණ කරමු බලන්න. තුන් වරක් තුන 9යි. 9 වරක් තුන 27යි. හරි. දැන් පහේ ගණයේ කියන්නේ පහ ගුණ කරන්න ඕන තුන් සැරයක්. 5 වරක් පහ 25යි. 25 වරක් පහ 125යි. බලමු මේ පැත්තත් එකතු කරාම 125ක් එනවද කියලා. 7යි 4යි 11යි. 11යි 6යි 17යි. 17ට 8ක් එකතු කරොත් 25යි. 25ෙන් 5 දැම්මා. 2ක් ඉතුරුයි. 2යි 2යි 4යි 9යි. ඔව් 125යි උත්තරේ එනවා. ඉතින් ඔගලන්ට එහෙනම් කියන්න පුළුවන් x සමානයි 2 සඳහා පිළිතුර සත්‍යාපනය වේ. ඒ විදිහට ඔයාලා බලන්න x සමානයි 4 සඳහාත් පිළිතුර සත්‍යාපනය වෙනවද කියලා. ඊළඟට අපි තව එකක් බලමු. කොහොමද 21 ගණය අපිට මේ දීලා තියෙන ද්විපද ප්‍රකාශනයේක ඝන ආයතය ඇසුරින් හදන්නේ කියලා. දැන් මේ 21 ගණය කියන එකේ තේරුම මොකද්ද? 21 ගුණ කරන්න ඕනේ 21න්. එයා නැවත ගුණ කරන්න ඕනේ 21න්. ඕකනේ තේරුම. හැබැයි අපිට කියන්නේ මෙයාගේ ඝන ආයතය ඇසුරින් ද්විපද ප්‍රකාශන ඇසුරින් සුළු කරන්න කියලා. මම 21 ලියා ගන්නවා 20 ධන 1 කියලා. 20 ධන 1 ගණයේ කියලා ලියා ගන්නවා. දැන් මෙතන පද දෙකක් තියෙනවා කියලා හිතලා සුළු කරමු. එතකොට කොහොමද සුළු කරන්නේ? මුල් පදයේ ගණය 20 ගණය ධන තුන් වාරයක් පළමු පදේ වර්ග කරන්න 20 වර්ගය. එයා නැවත ගුණ කරන්න දෙවෙනි පදයෙන්. දෙවෙනි පදේ 1යි. ඊළඟට තුන් වාරයක් දැන් දෙවෙනි පදේ වර්ග කරන්න 1ේ වර්ගය. ඒන උත්තරේ ගුණ කරන්න 20න් පළමු පදයෙන් 20න්. අන්තිමට දෙවෙනි පදයේ ඝනය, ඒ කියන්නේ 1ේ ඝනය. දැන් අපි ලියාගෙන ඉවරයි. අපි දැන් සුළු කරමු. 20 ඝනය. 20 ඝනය කියන්නේ 20 ගුණ කරන්න ඕන තුන් සැරයක්. දැන් මේ වගේ ගණන් සුළු කරන විදිය දන්නවනේ. ඉස්සෙල්ලම බින්දු තියෙන සංඛ්‍යා ගුණ කරාදි ඉස්සෙල්ලම මෙතන 2යි 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 ගුණ කරන්න. දෙවරක් 2 4යි. හතර වරක් 2 8යි. ඊළඟට බින්දු ගාන එකතු කරන්න. බින්දු 3යි. එහෙනම් 8000යි කියලා එනවා. දැන් 20 වර්ගය. 20 වර්ගය කියන්නේ 20 වරක් 20. 400යි නේද? 400 තුනෙන් ගුණ කළොත් 1200යි. ඒන උත්තරේ එකෙන් ගුණ කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට 1ේ වර්ගය ඔයගොල්ලෝ දන්නවා 1යි. 1 තුනෙන් ගුණ කරොත් 3යි. 3 20ෙන් ගුණ කරන්න 20 ව 3 60යි. ඒන උත්තරේට එකතු කරන්න 1ේ ඝනය. 1ේ ඝනය කියන්නේ 1 ගුණ කිරීම
එක ගුණ කිරීම එක. ඉතින් එක කී සැරයක් ගුණ කරත් උත්තරේ එකමයි. එහෙනම් මම මෙතන ලියනවා එකයි කියලා. දැන් අපි මේ දීලා තියෙන අගයන් ටික එකතු කරමු. 8000ට 1200ක් එකතු කරාම 9200යි. 9200ට 60ක් එකතු කරාම 9260යි. උත්තරේ එනවා 9261යි කියලා. ඉතින් බලන්න අපි මේ ලිව්වේ මේ විපද ප්‍රකාශනයේ ඝනායිතීන් කොහොමද මේක උත්තරේ ගත්තේ කියලා. එහෙම නැත්නම් ඕගොල්ලන්ට 21 තුන් සැරයක් ගුණ කළා තමයි ගන්න වෙන්නේ. ඉතින් මේ ක්‍රමයට හදද්දි ඔයාලා මේක තනියෙන් හදන්න 102 ලියාගන්න මේ විදියට 100 + 2 කියලා. එතකොට මේ තියෙන්නේ පද දෙකක් කියලා හිතලා මේකේ බලන්න උත්තරේ එනවද කියලා. මං හිතන්නේ ඔයගලන්ට පාඩම තේරෙන්නේ නැති. අද අපි කතා කරේ විපද ප්‍රකාශනයේක ඝනායිතය. ඝනායිතයේ ගත්ත කෙටි ක්‍රමයේ තමයි ඉගැන්නුවේ. පද දෙකක් තියෙනකොට පළමු පදයේ ඝනය, අවසාන පදයේ ඝනය, ඊළඟට එන පද දෙක තුනෙන් ගුණ කරන්න ඕන මැදට. පළමු පදේ වර්ග කරන්න x වර්ගය y ගෙන් ගුණ කරන්න. ඊළඟට දෙවෙනි පදේ ආයි ගුණ කරන්න පළමු පදේ. ඒ විදිහට තමයි මේ විපද ප්‍රකාශනයේක ඝනායිතය සුළු කරන්නේ.